සුද්දෙක් ඔබාමතයි දැන් අවසන් වුණේ. මේ ඉන්නේ ස්ත්‍රිය. නමින් මාදිනි මල්වත්ත. කොහොමද මෙල්බන් ප්‍රතිචාර? ඔව් ඇත්තටම හිතුවේ නැහැ මේ තරම් ප්‍රතිචාර අපිට ලැබෙයි කියලා. මොකද නාට්‍යයක් සාමාන්‍ය නාට්‍යයක් බලාපොරොත්තු වෙයි කියලා ඇත්තටම අපි හිතුවේ. මේක හැබැයි නාට්‍යයකට වඩා වෙනස් අත්දැකීමක්. මොකද නළුවන් දෙදෙනෙක් සහ නිලියක් වේදිකාවට ඇවිල්ලා තනියම ඔඩියන්ස් එකත් එක්ක කතා කරනවා. මේක නාට්‍යකුත් නොවන නාට්‍යයක් නොවෙන්නෙත් නොවන ඇත්තටම නාට්‍යයක් කියලා කියන්න පුළුවන්. මේක ලංකාවට වගේම ඕගොල්ලෝ හැමෝටම අලුත් අත්දැකීමක් වෙන්න ඇති. ඇත්තටම උණුසුම් ප්‍රතිචාර මේ වෙලාවෙ විඳින්න ඉන්නවා. හරිම සතුටුයි මෙල්බන් නගරේ මගේ හැමෝටම මගේ හෘදයාංගම සුබ පැතුම් අද අපිත් එක්ක එක්ුණාට බොහොම ස්තුතියි. මාදනි අද අපෙන් ගියාට ඔස්ට්‍රේලියා පුරාම මේ සුද්දෙක් ඔබාමතයි සමග යනවා. ඒ විතරක් නෙමෙයි ලබන ඔක්තෝබරේත් මෙහෙ එනවා. අපි ඔබට සමුදේන මොකද ප්‍රේක්ෂකව විශාල පිරිසක් බලන් ඉන්නවා. ඇව හමුවන්න. ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් සමගම ප්‍රථමවට විදේශයකදී සුද්දෙක් ඔබාමතයි දර්ශනය දැන් අවසන් වුණේ මේ මෙල්බර්න් නගරේ. අපත් සමග සිටිනවා අති මනෝරම්‍ය රංගන ධාරියා ජයලත් මනෝරත්න. කොහොමද ඔබට මෙපුර පුරුදු දැනක්? කොහොමද මෙල්බර්න් ප්‍රතිචාර? සිරිත් පරිදිම මෙල්බර්න් නගරේ ඉතාමත් උණුසුම ආදරයෙන් අපි පිළිගත්තා. ඒ වගේම මම කල්පනා කරන දර්ශන දෙකම ප්‍රේක්ෂකයෝ ඉතාමත්ම මනවින් ග්‍රහණය කරගෙන රසවින්දා. මේ නාට්‍ය වෙනත් නාට්‍යවලට වඩා වෙනස්. නමුත් ඒ වෙනස වුන් අපූර්ව අත්දැකීමක් කොටගත් බව තමයි අපි දැක්කේ. ඒ වගේම මේ කියන්න ඕනේ අපි පළවෙනි වතාවට ලංකාවෙන් පිටත පෙන්වීම අපි පොඩි සැකයක් චකිතයක් තිබුණා. නමුත් මේ දර්ශන දෙකේදී ඒක අපි හිතාගත්තා. විදේශ රට හිටියා ශ්‍රී ලාංකික ඉහළ රසඥතාවේ තාමත් රැඳී පවතින. සුද්දෙක් ඔබාමතයි ප්‍රථම වතාවට විදේශයකදී අද තමයි වේදිකා ගත වුණේ. මාසෙම ඉන්න සම්මානලාභී අධ්‍යක්ෂකවරයා උදේසිරි, මොකද්ද ඔබේ හැඟීම අද දවසේ? මෙහෙමයි, නාට්‍යයක් කියන්නේ ඒ භාෂාවක් කතා කරන අයට පවතින දෙයක්. මේක මූලික වශයෙන් මේකේ වැඩිපුරම තියෙන වචන. ඉතින් සිංහල කතා කරන සිංහල ඒ කියන්නේ සිංහල නාට්‍යයක් සිංහල භාෂාවෙන් තියෙන නාට්‍යයක් රසවිඳින්න පුළුවන් ඕනෑම තැනක අපිට නාට්‍යව ගෙන්නලා ප්‍රේක්ෂාගාරයක් කොහෙ වුණත් සංවේදී ප්‍රේක්ෂාගාරයක් අපේ ජයග්‍රහණයක් ඕස්ට්‍රේලියාවේ මෙහෙදී ඉතාම හොඳ රසවිඳින ප්‍රේක්ෂකයෝ ටිකක් හම්බුණා. අපිට ලංකාවේදී ලැබුණු හැඟීම් මෙහෙදී තවත් සනාථ වුණා. ඒ කියන්නේ හොඳ නාට්‍යයකට කොතන වුණත් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉතින් මම හොඳයි කියලා කියන්නේ මගේ නාට්‍යයක් නිසා නෙමෙයි, මේක වාසනාවන්ත නාට්‍යයක්. හැම දෙයක්ම වාසනාවන්ත විදියට සිද්ධ වුණා. හොඳටම ලංකාවේ ඉන්න දක්ෂම නළු නිළිය හම්බුණා. ඒ විදිහට මේ නාට්‍ය පළවෙනි මංගල විදේශ සංචාරය. ඒක එහෙම වුණේ මාලක යාපා නිසා. අතරම මේ කියන්නේ දැන් මේ අපිට මට කියන්න තියෙන්නේ යාට නාට්‍ය පෙන්වන්න බෑ. නාට්‍ය ගැන හැඟීම් ටිකක් දෙන්න විතරයි තියෙන්නේ අපි කරපු වීඩියෝ ක්ලිප් සරංග. නමුත් මේ හරහා ඉතාම සාර්ථකව මේ සංවිධානය කරා. මම ඉතින් දිනේෂ් වීරක්කොඩි මහත්තයාත් මතක් කරන්න ඕනේ. ඉතින් කොහොම හරි අපි හිතුවට වඩා ඉතාම සාර්ථකව සංවිධානය කරා. ඒ වගේම ඒක නාට්‍ය කියන්නේ මේ මහා ව්‍යාපාර නෙමේ. ඉතින් ඒ අවශ්‍ය සංවේදී බව, ඒ කියන්නේ නාට්‍ය සංවිධායකෙක් අවශ්‍ය සංවේදී බව, කලාත්මක ඥානය, රසවින්දනය, ඒ සම්බන්ධකම් ඇති කර ගැනීමේ හැකියාව මාලක යාපගාව තියෙනවා. ප්‍රේක්ෂකයන් මැද සුද්දෙක් ඔබාමතයි සුද්ද මාත් එක්ක ඉන්නවා. සුද්දයි නලින් ප්‍රදීප් උඩවෙල ඇමතුමා කියන්නද සුද්දා කියන්නද? කොහොමද මෙල්බන් ජනතාවගේ ප්‍රතිචාර? ඇත්තටම බොහොම සතුටුදායකයි. මම හිතන්නේ මගේ ප්‍රථම ඕස්ට්‍රේලියානු සංචාරය මේක. ඉතින් ඒත් එක්ක මේ වගේ පිරිසක් මේ විදිහට ඇවිල්ලා අපිව හරසරෙන් පිළිගත් එක ගැනත් සහ මේ නාට්‍ය මේ විදිහට රසවිඳිලා මේ ආකාරයෙන් ඉන්නවා දැක්කහම එකක් අපි ලැබුණු ලොකු වාසනාවක් කොට සලකනවා. මම ඇත්තටම ඉතාම තෘප්තිමත් මේ පිළිගැනීම සහ මේ දක්වපු සහයෝගය පිළිබඳව. නලින් පටන් ගන්නේ මාතලෙන්. මෙහි ඉන්න මාතලේ නලින් එනකම් බලන් ඉන්නවා. එහෙනම් අපි නලින්ට යන්න ආර මොකද විශාල ප්‍රේක්ෂක පිරිසක් අද මේ සුද්දෙක් ඔබාමතයි බැලුවා, නැරඹුවා, රසවින්දා. එහෙනම් ඔබට ජය. බොහොම ස්තුතියි.